සුබ දවසක් මොනම ගන්දාවේ ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡා කරමු. එතකොට අපි කලින් දවසේ කෙඩ් ප්‍රශ්න සාකච්ඡා කරා නේද? එතකොට අපි කෙඩ් ප්‍රශ්න වීඩියෝ තුනකින් සාකච්ඡා කරේ. දැන් තියෙන්නේ කෙඩ් ප්‍රශ්න පස්සේ පළවෙනි පත්‍රෙම තියෙන B කොටස නේද? හරි අපි අරගෙන ඒක බලන්න. බලන්න මුලින්ම දෙනවා භාජනයකින් හරි අඩක් ජලය පුරවා ඇත. එතකොට දැන් තියෙන භාජනයේ හරි අඩක්. ඒ කියන්නේ භාගයක් තියෙන්නේ පළමු දින භාජනයේ ධාරිතාවෙන් 3 වෙනි එක ජල පරිමාව භාජන පරිභෝජන කරන ලැබෙයි. එතකොට ධාරිතාවෙන් 3 එක. ඉතින් මේ භාගය 3 වෙනි එකක් කරන්නේ මේ කියන්නේ මේ ටැංකිය ධාරිතාවෙන් 3 වෙනි එකක් තමයි ප්‍රයෝජන ගන්න ඕනේ කියන්නේ. හරි. රෝහක කියනවා පළමු දින අවසාන භාජනයේ ඉතිරි ජල ප්‍රමාණය භාජන ධාරිතාවේ කවර භාගයද? ඒක ගන්න කොහොමද? ඒක ගන්න මුළු සිප්ප මුළු ප්‍රමාණය මොකද්ද? භාගය නේද? බලන්න. තිබ්බේ භාගය. ඒකෙන් 3n එකක් ප්‍රයෝජන. ඒක 3n ඒකෙන් 3n එකද? මේ ධාරිතාවේ 3n එකක්. එතකොට මේ දෙක අපි අඩු කරනවා. දැන් පොදු හරයක් කරනවනේ 6. එතකොට 6 1 2 6 වල 3n වෙනවා. එතකොට 3 6 වල 2n වෙනවා. එතකොට උත්තරේ එන්නේ 6n එකක්. ඒ කියන්නේ පරිලෝකයේ අරන් තියෙන්නේ භාජනයේ ධාරිතාවෙන් 6n එකක්. ඒ කියන්නේ භාජනයේ කොටස් 6කට බෙදුවොත් ඒකේ ඒ කොටස් අතර ප්‍රයෝජන අරන් තියෙන්නේ. හරි ඊට පස්සේ දෙවෙනි එක දෙවන දෙන භාජන ඉතිරි ජල ප්‍රමාණය අහෙන් එක ඉතිරි ජල ප්‍රමාණය කියන්නේ අපි දන්න මොළින්ම ඉතිරි ජල ප්‍රමාණය දවෝ ඉතිරි ජල ප්‍රමාණය ගන්න මොකද ප්‍රමාණය ගන්න දැන් නෑ අතන මේ හයෙන් එකක් තියෙන්නේ මුලින්ම ඉතිරි ජල ප්‍රමාණය ගත්තා. මේ 6n එක කියන්නේ ඉතිරි ජල ප්‍රමාණය. පැහැදිලිද ඔයාලට? පළවෙනි ප්‍රශ්නේ ගත්තේ ඉතිරි ජල ප්‍රමාණය නේද? හරි. ඒකෙන් 5 3 ප්‍රයෝජන ගන්නවා නේද? ප්‍රයෝජන ගන්නවානේ 6n එකෙන් 5 3. නේද? එතකොට මේ 6 මේ 3යි 3 3 වල 2යි. එතකොට එන්නේ 10n එකක්. දෙක විදිහ තියයි ඒ කියන්නේ 15 1යි. අහන්න ඉතිරි කරනවානේ නේද? යම ඉතිරි වු කිමේද? දින දෙකකට පස්සේ. ඔබ දාන රෝම එකක් 3 උත්තරේ. හරි ඊට පස්සේ හතර බලන්න. දින දෙකකට පස්සේ භාජනයේ ඉතිරි වෙච්ච ජල ප්‍රමාණය ලීටර් 12ක්. ඒ කියන්නේ 15 1ක් කියන්නේ ලීටර් 12ක් නේද? එහෙනම් අපි ඒ වගේ කොටස් 15ක් කියලා කිව්වම හරි නේද මුළු ධාරිතාවම මුළු ධාරිතාව සමානයි 12 ගුණ කරන 15 වෙනවා 180යි ලීටර් તો ටැංකියේ ධාරිතාව කියද 180යි නේද හරි අඩවුව उत्तरे उत्तरे
හදන්න අර පළවෙනි වරදේ නේද සුළු පොඩි විදිහටම නේද මේක හදන්න කිව්වොත් මේක දෙන්නේ පොඩි අනුපාත 100ට ඒ කියන්නේ රුපියල් 108ක් නම් අපි බලන්න වාර්ෂික පොඩි අනුපාත ගැන ඔව් එහෙනම් කියලාද 10000කට ගේනවා එතකොට මේ වින්දක මේ වින්දක සුළුද ඒවලන්නේ රුපියල් 800ක් ඔය නම් පළවෙනි වරදේ පොලියේ හරිද ඊට පස්සේ දෙවෙනි එක අවුරුදු අවසන් වුණා නම් tempattu වෙදී මුදල පුළුවන් අවුරුදු අවසන් අවුරුදු අවසන් එතකොට අවුරුදු අවසන් ගන්න මොකද කරන්නේ tempat කර මුදලයි මේ පොලියේ එකතු කරන්නේ ගන්න 10800 යන මුළු මුදල කීයද කියලා වගේ තමයි අහන්නේ අර වෙන විදියට අහන්නේ අවුරුදු දෙකක් අවසන් වෙලා ඔහොමසින් මුල්යයන් tempat කර මුළු මුදල ආපසු ගත්තේන ඔහොට හිම වෙන මුදල කොහොමද මුළු මුදල කොහොමද එතකොට අපි හදන්න පුළුවන් අවුරුදු දෙකකම වෙන වෙනම හදන්න පුළුවන් නැත්නම් එකපාරට හදන්න පුළුවන් නැත්නම් මේකත් උත්තරේ දෙනව නේද 10000ක් විදිහට ඒක පළවෙනි අවුරුද්ද අවසන් මුදල එහෙනම් 100 එක කීයද වෙන්නේ 108ක් එහෙනම් 10800 කීයද වෙන්නේ කියලා බලමු හරි මේ බින්දේ සරලව එතකොට 108 108 ඉක්මන කරලා එන්නේ එතකොට වෙන රුපියල් 11 10 6 8 4 11 10 6 8 4 මිනිස් දින ඒ දවල් රෝමල කයි කියෝතර නේද හරි එතකොට මේ මිනිස් දින 15 වැඩ ප්‍රමාණය 3න් 1 එහෙනම් මුල් වැඩ ප්‍රමාණය කීයද 15යි 30යි ගැන 3න් 2යි 3න් 3ක් වෙන 45ක් වෙනවා හරි ඊට පස්සේ කියනවා ඉතිරි වැඩ නිම කිරීම ඉතිරි වැඩ කියන්නේ 3න් දැන් මේ ටික වැඩ කියන 3න් 1ක් නේද ඉතිරි වැඩ කොච්චරක් වෙනවද 3න් 2ක් තියෙනවා අනේ 3න් 2 කරගන්න ඕන ප්‍රමාණය තමයි දැන් ගතන්නේ නිමගේ නිසා වැඩිපුර තවත් මිනිස්සු යදී වෙනවා වැඩි නු කියන තව කවුරු දින ගන්න ගත වේද එතකොට දැන් කරන්නේ වැඩි ප්‍රමාණය කියද මිනිස් දින 30යි නේද 30යි මිනිස් දින ඒක සමාන නම් දැන් මිනිස්සු 6යි නේද දින ගන්න අපි දැන් නැටි කියලා කවුද එතකොට අපි කරන්නේ 30 බෙදනවා 6 සමානයි 30 ඒ කියන්නේ 30 සමානයි 5යි දින 5ක් තව වැඩ කරන්න වෙනවා අර දෙන්නේ වැඩ කරාම සෝරි ෆස්ට් එකේ කඩ කරානේ දින තුනක් කඩ කරානේ එතකොට ඒ වගේ තව හයක් කඩ කරනවා හැබැයි එකෙක් වැඩි වෙන නිසා දින පහකින් මේ වැඩි ඉවර කරන්න පුළුවන් මිනිස් ගන්න වැඩි වෙන වැඩි වෙන යන දින ගන්න අඩු වෙනවා කොහොමද තමයි ඒක තේරුම හරි ඊට පස්සේ අපි යන තුන්වෙනි ප්‍රශ්නෙට බලන්න තුන්වෙනි රූපයක් දීලා දෙනවනේ දීයද රූපේ ABC නම් සම දීපාද ත්‍රිකෝණාකාරය හැදෙන්න සම දීපාද සම දීපාද කියන්නේ මෙන්න මේ පාදයේ සමාවරයලු. දැන් දෙලදී මෙතන 7යි මෙතන 7යි. පැටිය දීලා තියෙනවා. මුලින්ම හනවා සම දීපාද ත්‍රිකෝණ හැට සකස් කරත් මල් පාදයක ඒ තුල ඇති AP කියන ත්‍රිකෝණාකාර ආකාර කුකුණක් දාගෙන තරසරකලා. නේද? AP Q BQ මෙතන දේනවා BC හරි මෙලියම ගත්තා රෝමල තේ කියව ගන්න බලන්න පොකුණ සඳහා වෙන් කරන්නේ කොටසේ වර්ග බල කියන පාට වෙන දේ කොටසේ වර්ග බල ඉතින් වර්ග බලය ගන්න දෙක අර්ධ උත්තයක් නෙමෙයි මේ හතරේ දෙකක් නේ වෘත්තයක වර්ග බලය සමානයි වෘත්තයේ වර්ග බලය නම් පයි ආර වර්ගය එතකොට මේක
හතරෙන් එකක් දෙකෙන් හතරෙන් එකකින් ගුණ කරනවා 5 වලට අපි 22 බෙදීම 7 දානවා හරය 7යි වෙනවර මේකට සූදුන මෙතන 2යි මෙතන 1යි ඔතන 7 දෙකෙන් බෙදලා එන්න උඩ ඔකිනොත් 37.5 සරි 38.5 38.5යි වර්ග වලින් වර්ග මීටර් ඊට පස්සේ දෙවෙනි එකට ගියා බලන්න දෙවෙනි එකේ තියෙන්නේ PBCQ කොටස වර්ග බල ස්වරූප PBCQ එකේ අර වෙන මේක පාට වල නැති කොටස වර්ග බල කරන්න කියලා දෝ කියන්නේ ඒතර එක වර්ග බල කරනකොට මේ මුළු ත්‍රිකෝණ වර්ග බල මේ කුණු ත්‍රිකෝණ වර්ග බලේ අඩු කරන්න ගන්න නේද ABC වර්ග බලය අපි ගමු එක වර්ග බල ගන්න ඕනද ත්‍රිකෝණ ත්‍රිකෝණ භාගය ආධාරක කියන්නේ මේක කියලා හිතනවා නම් මොසම මේක මේක 17යි ලම්බුසත් සමහර මොකද මේ සම දීපාද 14යි දැන් 7යි 7ක් 14 ගෙනෙන්නේ පොදු උත්තර එනවා 7 14 98යි 98යි වර්ග මීටර දැන් අපි ගමු PQ CB වර්ග බලය එක ගන්නවා මොකද මේ 98 අඩු කරනවා අපි 38.5 2 දෙවර 5 වෙනි 22 බෙදීම 7 හරය 7යි 4 16 ඔයගෙන 11යි 11 මීටර කියලා නේ චාප දිගෙන් 11 මීටර බලන්න චාප දිගෙන් තේරෙනවා නේද චාප දිගෙන් 11 මීටර හරි ඊට පස්සේ කියනවා BC සමග 19.8යි නම් බලන ආයත කොටස පරිමිත සරල බලන ආයත කොටස කියන්නේ මේ මල් පාත්‍යවල මෙන්න කොහොමද මේ බල් පාත්‍ය පරිමිතිය කියන මෙන්න මේ සම්පූර්ණ කොටස පරිමිතිය. ඒක ගන්න මෙතන පරිමිතිය. තව බලන්න පාදේ කීයද තියෙනවද කියලා. මේ පාත්‍යන මේ පාත්‍ය. ඒක මේක 7යි මේක 7යි. 7 ධන 7 අපි මේ කොටසේ හොයාගත්තා. 11යි. ධන මේ කොටස දිගත් කියලා. ඒ BC දිගට දෙන්න 19.8යි. उत्तर शुभ दास।